අලුත් ප්‍රයාස් දැන් සුමුදු මල් සුවඳක්ත සමගින්. අපි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පක්ෂ 17ක් එකට එකතු වෙලා සන්ධානයක් හදලා තමයි ජනාධිපතිවරණයට අපි මුහුණ දුන්නේ. ඒ සන්ධානයේ ශක්තිය තමයි මේ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය වුණේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට මූලික හේතුවක් වුණා. දැන් මෙතෙන්දී අපිට එක කියලා තියෙනවා මේ සන්ධානගත වීමේදී 30% ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දෙන්න කියලා. ඒ කියන්නේ කෝටයක් වගේ. එක ගිවිසුම් ගත වෙද්දී සියලුම පාර්ශවකරුවන් එකට එකතු වෙලා ඇති කරගත තත්ත්වයක්. ඉතින් ඒක ගිවිසුමේ තියෙන තත්ත්වයක්. ඒක සාධාරණයි. අපි දැක්කා දිවිජානක මන්ත්‍රීතුමා කියලා තියෙනවා එතුමා ඉල්ලන පැත්තෙන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමාණය දැන් ඉන්න කට්ටියටවත් ඇතුල් වෙන්න කියවන්න නැතු වෙනවා කියලා. නෑ මං හිතන්නේ මේ ගැටලු කාටත් මේ ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් ස්ථාවර ආණ්ඩුවක් හදන්න රටේ 3/2 බලයක් ඇති කරලා අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න තියෙනවා. ඇති කරන්නයි අපි මේ සියලු කැපකිරීම් කරන්නේ සියලු දෙනා. ඒ නිසා සියලු දෙනාට කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා මේ අරමුණ කරා යන්න. පොජන ප්‍රමුණේ අතම මන්ත්‍රී මේ මන්ත්‍රීවරුන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිම ඉල්ලන්නේ අවස්ථාව ලබා දෙන්න ඉල්ලා. එහෙම නෙවෙයිනේ සඳහන් ගත උනේ. තම සභාපතිත්වය ඉල්ලලා තිනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එක ලැබිය යුතුයි. පොදු ජන පෙරමුණ එකඟතාවයක් ඇති වෙලා තමයි මේ කටයුතු කරේ. ඒ නිසා යම්කිසි ක්‍රමයකට අනුගත වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර අද කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් තාක්ෂණික හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි ගිවිසුමකට එළඹුණේ මේ සියලු කරුණු කතා කරලා. ඒ ගිවිසුමේ තියෙන කරුණු ක්‍රියාත්මක කිරීමේ වගකීම අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා හැටියට එතුමාටත්, සෙසු අනිත් පක්ෂ නායකින්ටත් මේ වගකීම තියෙනවා. ඒක නිසා වර්තමානයේ යුගයේ තත්ත්වයේ තේරුම් අරගෙන හැමෝම බොහොම නිහතමානීව රටේ ජනතාව ගැන හිතලා ක්‍රියාත්මක වෙන්න ඕනේ. මගේ විශ්වාසය මැක්සිස්.